අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ පාර වීඩියෝ එක අරගෙන එන්න ටිකක් පරක්කුණා. ඒකට සමා වෙන්න ඕනේ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් ව්‍යාපාරයක් ගැන. ඒ තමයි කරවල වෙළඳාමක් කොහොමද ආරම්භ කරන්නේ සහ ව්‍යාපාරය කොහොමද දියුණු කරගන්නේ කියලා තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දැනට මගේ channel එක subscribe කරලා නැත්තම් ව්‍යාපාර ඉලක්කය channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙම කරොත් ඔයාලට මම ඉස්සරහට ව්‍යාපාර පිළිබඳ කරන වීඩියෝ දිගට මාරට බලන්න පුළුවන්. හොඳයි යාළුවනේ, අපි දැන් බලමු කොහොමද කරවල ව්‍යාපාර කරවල වෙළඳාම ආරම්භ කරන්නේ සහ දියුණු කරන්නේ කොහොමද කියලා කාරණා කීපයක් ඔස්සේ කතා කරමු. මූලිකව කරවල වෙළඳාමක් අපි පටන් ගන්න කලින් අපි ඔයාලා කරවල වෙළඳාම පටන් ගන්න හිතාගෙන ඉන්න ප්‍රදේශයේ කරවල මිල පිළිබඳව පොඩි හොයාබැලීමක් කරන්න ඕනේ. මොකද කරවල මිලත් එක්ක තමයි අපේ ව්‍යාපාරය පවතින්නේ. ඒ හින්දා කරවල මිල ඔයාලා මේ පටන් ගන්න කඩේ, කියන්නේ ඔයාලා ආරම්භ කරන්න හිතාගෙන ඉන්න ප්‍රදේශයේ කරවල මිල පොඩ්ඩක් හොයලා බලලා තියාගන්න ඕනේ. මොකද අපිට කරවල විකුණන්න වෙන්නේ ඒ මිලට වඩා ටිකක් අඩුවෙන්. එහෙම අඩුවෙන් විකුණීමෙන් තමයි ඔයාලට වැඩි පාරිභෝගික ප්‍රමාණය අල්ල ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ ඒ මගින්. ඊට හොඳ තැනක් හොයා ගන්න ඕනේ. කඩයක් වෙන්න ඕනේ වෙළඳාමක් පටන් ගන්න. කඩයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මිනිස්සු ගොඩක් ගැවසෙන, ඒ වගේම මිනිස්සු ගොඩක් යන එන තැනක් හොයා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම තැනකදී ඔයාලට වැඩි පාරිභෝගික ප්‍රමාණයක් අල්ල ගන්න පුළුවන්. ඒ මගින් ඔයාලගේ ලාභය සහ ඔයාලගේ ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්. එහෙනම් ඔයාලගේ තැනක් තෝරා ගැනීමේදී මිනිස්සු ගොඩක් ගැවසෙන, නැත්නම් මිනිස්සුන් ගොඩක් යන එන තැන හොයා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාලා කරවල වෙළඳාම් කිරීමට කරවල මිලදී ගැනීමට හොඳ තොග වෙළෙන්දෙක් හොයා ගන්න ඕනේ. ඒ තොග වෙළෙන්දා සොයා ගැනීමේදී ඔයාලා දන්නවා ලංකාවේ කරවල වලට ප්‍රසිද්ධ ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශ වලින් හොඳ තොග වෙළෙන්දෙක් තෝරා ගන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් හොඳයි. මම උදාහරණයක් විදිහට නගර කීපයක් කියන්න. කින්නියා, ඒ වගේම ත්‍රිකුණාමලේ පුත්තලම වගේ ප්‍රදේශවල කරවල මිල, තොග මිල තොග කරන්නේ ඒ වගේ ප්‍රදේශවල තමයි. ඒ හින්දා ඔයාලා ඒ ප්‍රදේශවල පොඩ්ඩක් ගෙවසිලා පොඩ්ඩක් හොයලා බලන්න අඩු මිලට ගන්න පුළුවන් හොඳ තොග වෙළෙන්දේ කරවල ගන්න පුළුවන් හොඳ තොග වෙළෙන්දේ හොයා ගන්න. ඒ වගේම කරවල ගේන්න ඔයාලට වාහනයක්ම තියෙන්න ඕනේ. කරවල ගේන්න පුළුවන් ට්‍රේන් එකේ, කෝච්චි ගේන්න පුළුවන් ඔයාලට. නැත්තම් ඒ තොග වෙළෙන්දා ඔයාලා ප්‍රදේශයේ තවත් ප්‍රදේශ තවත් කඩවල් කිහිපයකට බාණ්ඩ බෙදා හරින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් කතා කරලා බලන්න ඒ ඔවුන් හරහාම ඔයාලට කරවල ගෙන්න ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා හොඳ තොග වෙළෙන්දෙක් හොයා ගන්න, මේ අඩු මිලට බාණ්ඩ මිලදී ගන්න පුළුවන් කෙනෙක්. ඊළඟට හොඳට පේන අකුරින් දෙපැත්ත පේන ආකාරයට බෝඩ් එකක් සකසා ගන්න. ඒක මිනිස්සුන්ට පේන ආකාරයට තියාගන්න. ඒකට හොඳ වැකියක් යොදා ගන්න මිනිස්සු ආකර්ෂණය කරන ආකාරයට. උදාහරණයක් ලෙස මම කියන්න කරවල අඩු මිල අපෙන්, ඒ වගේ බෝඩ් එකක් ඔයාලා ප්‍රදර්ශනය කරන්න. ඒ මගින් යම් ආකර්ෂණයක් ඔයාලගේ කරවල වෙළඳාමට හදා ගන්න පුළුවන්. ඒ වගේම කරවල වෙළඳාම තවත් දියුණු කරගන්න එක එක කාරණාවක් වෙනවා. ඊළඟට කරවල වෙළඳාම් කරන තැන, ඔයාලා කරවල වෙළඳාම් කරන තැන පිළිවෙලට ඒ වගේම පිරිසිදුල් තියාගන්න ඕනේ. මොකද කරවල වෙළඳාමක් ඔය පටන් ගත්තාම මිනිස්සුන්ගෙන් විවිධ චෝදනා එල්ලෙනවා පිරිසිදුකම ගැන. මොකද ආහාර ද්‍රව්‍යයක් නිසා කරවල කියන්නේ. එහෙනම් පුළුවන් තරම් කඩේ කරන තැන පිරිසිදුර තියාගන්න. ඒ වගේම මිනිස්සුන්ට ඔයාලා කරවල පේන විදිහට ලස්සනට පිළිවෙලට හදාගන්න. ගොඩවල් කරලා කරවල වෙන වෙනම වර්ග වෙන වෙනම ගොඩවල් කරලා පිළිවෙලට පෙනෙන ආකාරයට සකස් කරගන්න. එහෙම කිරීමේ ඔයාලගේ කඩේට නැත්නම් ඔයාලා වෙළඳාම් කරන තැනට පාරිභෝගිකයන් ඇදීන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් කිරීමෙන් ඔයාලගේ ලාභය තවත් වැඩි කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව වැදගත්. හැම කරවල වර්ගයක්ම
මිල පේන විදිහට ඔයාලා සකස් කරගන්න ඕන. ඒ කියන්නේ හැම ගොඩකටම වෙන වෙනම මිල සඳහන් කරපු බෝඩ් ප්‍රදර්ශනය කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද මිනිසුන්ට ඔයාලගේ කරවල වල තියෙන මිල පෙනෙනවා. ඒ පෙනීම මගේ ඔයාලගේ ඔයාලට ඇදීන පරිපෝෂණය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ඔයාලගේ ප්‍රදේශයේ අනිත් කරවල වෙළඳාම් කරන වෙළඳුන්ගේ මිල සහ ඔයාගේ මිල අතර වෙනස වුන් ඔයාලගේ බෝඩ් ප්‍රදර්ශනය කිරීමෙන් දකිනවා. ඒ දැකීම මගින් ඔයාලට වෙනම පාරිභෝගික ප්‍රමාණයක් හැදලා ගන්න පුළුවන්. ඒ මගින් ඔයාලගේ ලාභය දියුණු කරගන්න පුළුවන්. ඒ හින්දා පිළිවෙලට පේන ආකාර ලස්සන අකුරින් කරවල වල මිල ගණන් සඳහන් කරන්න ලොකෝට පෙනෙන ආකාරද. ඒ මගින් ඔයාලගේ ව්‍යාපාරේ දියුණු කරගන්න පුළුවන්. ඊළඟට මේ කාරණාව ටිකක් වැදගත්, ටිකක් නෙමෙයි ගොඩක් වැදගත්. ඔයාලා වෙළඳාම් කරන හැමදේම ලියන්න, විකිනන දේ හැමදේම ලියන්න. ඒ වගේම ඔයාලා කරවල ගේන ස්ටොක් එක, ඒ කියන්නේ කරවල ගේන තෝගය, තුගලෙන්දාගෙන් මිලදී ගන්න ප්‍රමාණය, ඒ ඔක්කොම ලියන්න. ට්‍රාන්ස්පෝර්ට් වලට යන වියදම්, ගමන් වියදම් ඔක්කොම ලියන්න. එහෙම ලියලා අවසානට සසඳා බලන්න. එතකොට ඔයාලට ඔයාලගේ වෙළඳාමේ තියෙන ලාභය වෙනම හදා ගන්න පුළුවන්. එහෙම හදා ගැනීමෙන් ඔයාලට විනිවිද ඔයාලගේ ලාභය පෙනෙන නිසා ඔයාලගේ ඔයාලට සතුටක් ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාරය තවත් දියුණු කරගන්න එක එක කාරණාවක් වෙනවා. අවසාන වශයෙන් මම කියලා දෙන්නේ, නිතරම ඔයාලා වෙළඳාම් කරද්දී සිනාම සුමුහුණෙන් වෙළඳාම් කරන්න. ඒ වගේම මිනිසුන් එක්ක ඔයාලට ඔයාලත් එක්ක ඔයාලට ළඟට එන පාරිභෝගිකයන්ට සුහදව කතා කරන්න. සුහදව කතා කිරීම වගේ ඔයාලගේ කඩේට එන පාරිභෝගිකයන් නිතරම ඔය කඩේට ගෙන්වා ගැනීමට ආකර්ෂණය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඒ කිරීම වගේ ඔයාලගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, අද මම ඔයාලට අලුත් දෙයක්, අලුත් ව්‍යාපාරයක් ගැන ඔයාලට කියලා දුන්නා. ඒ කියන්නේ කරවල වෙළඳාම ගැන. මේ වගේ තවත් ව්‍යාපාර ගැන ඔයාලට ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ වලට දිගටම බලන්න පුළුවන්. හොඳයි, එහෙනම් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.